லினக்ஸ், லினக்ஸ் கியூவா மாதிரி பொதுவாக இருக்கானே லினக்ஸ் இல்லா ගොඩක් ටෙක්ස් බේස් ඔස් එකක් තියෙනවා කියලා. හරි නිකන් මෙන්න මේ ටර්මිනල් එකේ දැක්වෙන විදිහට කෝඩ්ස් තියෙන එකක් කියලා තමයි බොහෝ අය හිතන්නේ. නමුත් ඉතින් ලිනක්ස් කියන්නේ අද වෙනකොට ගොඩක් දේවල් වලට පාවිච්චි කරන විශාල රේන්ජ් එකක තියෙන සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් තෝගයක් ලිනක්ස් කියලා කිව්වොත් එහෙම මම දන්න දේවල් වගේම මම ඔයගොල්ලෝ දන්න දේවල් ගොඩක් වැඩි. එදිනදා ජීවිතයට පාවිච්චි කරන උබුන්ටු ඩෙස්ක්ටොප් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩක් අය උබුන්ටු මැෂින් එකට ඉන්ස්ටෝල් කරලා එව්වත් ඒක ආයෙත් වෙනත් OS එකක් විදියට මාරු කරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ OS එක උබුන්ටු විදියට මැෂින් එකක් කවුරු හරි දුන්නත් මිනිස්සු සෙල්ලම කරන දේ තමයි උබුන්ටු කෙලින්ම අයින් කරලා Windows දාගන්න එක. ඇත්තටම එහෙම දෙයක් කරන්න සමහර විට කෙනෙක් කෙනෙක් දිගටම පාවිච්චි කරලා තියෙන Windows නම් ඒ කෙනාට Ubuntu අපහසුයි කියලා හිතන්න පුළුවන්. හේතු ඉතින් Ubuntu කියන්නේ මහා ලොකු මේ අර විශේෂයෙන් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි සමහර දේවල් තියෙන දැන් Photoshop එහෙම අපිට එකපාර Photoshop වල දාලා ෆොටෝ එකක් ක්‍රියේට් කරගන්න එහෙම ටිකක් අමාරුයි. ඉතින් කාලයක් ගියලා පුරුදු වෙනවා. ඒතර Ubuntu OS එක සාමාන්‍ය කම්පියුටර් එකක් ෆෝන් එකක් හරි ඒ වගේ දේවල් පාවිච්චි කරපු කෙනෙක්ට Ubuntu කියන්නේ විශේෂ නිකන් අමාරුයි ඉගෙන ගන්න ඕනේ එහෙම දෙයක් නෙමෙයි. අතර Ubuntu වල ඔල්රෙඩි බැලුවත් එහෙම මේ සයිට් පේන් එකක් තියෙනවා. මේකේ තියෙන්නේ ඔක්කොම ෆෝල්ඩර් පෙන්වුම් කරන එක තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ෆෝල්ඩර් අපිට පෙන්වන්නේ මෙතනින් desktop, document, download, music, pictures ඔය විදිහට ෆෝල්ඩර් ඔක්කොම කඩලා තියෙනවා. ඊට පස්සේ මම දාගෙන ඉන්න ඇප්ලිකේෂන් ගැන කියනවා නම් මේ තියෙන්නේ LibreOffice කියන්නේ MS Office අපිට Ubuntu වල පාවිච්චි කරන්න බෑ. තවමත් MS Office ඉදරමට දියුණු කරලා නැහැ. ඉතින් Office package එක වෙනුවට තියෙන මේ LibreOffice කියන එක. ඊට අමතරව අපි software එකක් install කරනවා නම් Ubuntu වල තියෙන software center කියන එකක්. ඒක තමයි මේ තියෙන්නේ. පොඩ්ඩ සාමාන්‍ය software center කියන්නේ ටිකක් අර RAM එක ගිහම ගොඩක් ගන්න application එකක් නිසා ටිකක් වෙලා වෙන load වෙන්න. Software center එකට ගිහිල්ලා මෙතනින් ගොයලා අපිට ඕනේ software අපිට බලා ගන්න පුළුවනේ. මනේ Skype කියලා ගියාට පස්සේ Skype ඒ වගේ දෙන ඇප්ලිකේෂන් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ VLC player වගේ VLC player එක අපිට එහෙම බය ඉන්ස්ටෝල් කරගන්න හැකියාව තියෙනවා. ඒ විදිහට ඉතින් මේ තියෙන VLC player එක ඒ විදිහට ඉතින් අපිට අවශ්‍ය software අපි දන්න කියනවා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊටත් අමතරව දැන් VLC ගැන කියන media player වගේ එකක් ඕන. media player හදා ගන්න. ඒ විදිහට media player ගොඩක් Ubuntu වල තියෙනවා. ඉතින් ඒ විදිහට විශාල range එක software සහ application පොඩි පොඩි application ඒ වගේ ගොඩක් තියෙනවා. ඊපස්සේ අපි යන්නේ සින්දුවක් අහන්න ඕන නම් මොකක්ද Ubuntu වල තියෙන ප්‍රධාන එන එක කියලා. සාමාන්‍ය Windows වල තියෙන media player එක තමයි එන්නේ. Ubuntu වල music වලට එනවා MP3 අහන්න මේ වගේ එකක්. එතන අපි music folder එක select කරලා දුන්නම එයාලා ගායකයා album එක ඒ ඔක්කොම build කරගෙන මේ විදිය list එකක් පෙන්නනවා අපිට. දැන් මොන මගේ ගේ ඉන්නවා එම ගායකයව අනුවවෙන් කරගෙන ඒ විදියට අපිට සින්දු අහන්න පුළුවනි. එදා සින්දු application එක. ඊට අමතරව තව අපිට ඕන Audacity. Audacity කියන්නේ recording එක, voice record කරන්න දෙන application එක. Skype, photo edit කරන simple photo editor මේ තිබුණේ Audacity කියන software එක. මේ ඇවිල්ලා photo edit කරන Shotwell කියන application එක. Shotwell වලින් කරන්න මූලිකවම photos අපි photo load එකක් දැන් තියෙන practice එක තමයි. photo hari ඉස්සර කාලේ වගේ එකක් ගහලා සුද්ධ කරගෙන එහෙම තියාගෙන ඉන්නේ නැහැ. අපි photo ලොකු load එකක් digital camera එකකින් ගියාම අපිට පුළුවන් Shotwell පාවිච්චි කරලා ඒ ෆොටෝ ටික කම්පියුටර් එකට දාලා Shotwell වලින්ම ෆොටෝ simple edit එකක් කරන්න, ඒක simple එක ෆොටෝ එක crop කරන්න, enhance කරන්න, ඊට පස්සේ පොඩි පොඩි වෙනස්කම් කරන්න අපිට පුළුවනි Shotwell කියන application එකේ. අතරම දැන් Windows ගත්තා තේම Windows computer එකක් සාමාන්‍යයෙන් අපි ගෙදර පාවිච්චි කරනකොට මේ කියන්නේ special graphic design, video editing වගේ يعني විශාල application තියෙන සාමාන්‍යයෙන් graphic designer කෙනෙක් professional කෙනෙක් පාවිච්චි කරනකොට විශේෂ software එකක් පාවිච්චි කරනවා. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි එදිනෙදා
ෆොටෝ එකක් යන්තම් එඩිට් කරගන්න, සවුන්ඩ් එකක් ගහගන්න, වීඩියෝ එකක් එඩිට් කරගන්න. ඒ වගේ පොඩි පොඩි සම්න අපි gedara dora weda kadeyth walata ඒ වගේ දේකට Ubuntu machine එකකින් සාමාන්‍ය Windows machine එකක කරන දේවල් ටිකම කරගන්න පුළුවනි. ඊට අමතරව Ubuntu පාවිච්චි කරනකොට තියෙන එක වාසිය තමයි Ubuntu සාමාන්‍ය desktop version එකට වෛරස් එහෙම එන්නෙම නැති තරම්. එයාගේම original OS එකක් හින්දා දැන් Windows වල අපිට Windows වල කොපියක් දාලා තමයි update කරන්න බෑ. මේකේ එහෙම ආබාධයක් එන්නේ නැහැ. ඊටාම ලේසියෙන් ඔක්කොම ඒ කියන්නේ අපිට original OS එකේ තියෙන ඔක්කොම දේවල් Ubuntu වලින් විඳ ගන්න පුළුවනි. මේ තියෙන Ubuntu වල shell කියන එක, මේකේ තියෙන image editor එක, cheese webcam booth එක, Viber, Skype එවාගේ ගොඩක් software තියෙනවා. Open shot video editor. Open shot කියන්නේ අතරම හොඳ video editor එකක්. ඒකේ පුළුවන් අපිට video edit කරගන්න බොහොම ලේසියෙන්. ඒ කියන්නේ දැන් අර Ubuntu වල තිබෙන Windows වල තියෙන movie maker එක වගේ ලේසියෙන්ම කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් Ubuntu අරගෙන Ubuntu වලට project එක දාගෙන video බලන්න, web browse කරන්න, ඊට පස්සේ screen record කරලා මෙයාගේ ඕනම් program කරන්න, audio edit කරන්න, video edit කරන්න ඔයගේ ගොඩාක් දේවල් වලට ගන්න පුළුවන්. ඉතින් මම නම් හිතන්නේ කොර කොපියක් පාවිච්චි කරලා අර machine එක virus වලින් භාගයක් පුරවගෙන ඊට පස්සේ machine එකේ අපිට ඕනවට වැඩිය virus කට්ටිය තමයි වැඩ ගන්නෙ. ඒතර අපිට ඕන වැඩක් කරගන්න සාමාන්‍ය ගෙදරක පාවිච්චියට උඹට කියන්නේ හොඳ තෝරා ගැනීමක් තමයි computer එකක් ගන්න අලුත් කෙනෙක්ට.